ආයුබෝවන් රූපවාහිනී ප්‍රවෘත්ති බොහෝ දිනාගේ අවධානය පාර්ලිමේන්තුව වෙතයි පාර්ලිමේන්තුවේ අගමැති සිරුරට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම මේ වෙනකොට අත් නිම වී තිබෙන බවයි තොරතුරු වාර්තාවන්නේ අලුත්ම තොරතුරු අප දැනගමු අප සම්බන්ධ කරගන්නවා පාර්ලිමේන්තුව අප විශේෂ වාර්තාකරු ශාලික පෙරේරා ආයුබෝවන් ශාලික ආයුබෝවන් සමින්ද අග්‍රවේශකාර සිරාණි බණ්ඩාරනායක මහත්මිය රේව දෝෂාභියෝග පිළිබඳව විවාදය අවසන් වෙමින් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වුණා මේ ප්‍රතිඵල දැන් නිකුත් වීමට ආසන්නයි දැන් ප්‍රතිඵල නිකුත් වෙනවා බලමු අපි පක්ෂව ඡන්ද 155යි විරුද්ධව ඡන්ද 49යි ඒ අනුව අගමිනිස්තර ශිරාණි බණ්ඩාරනායක මහත්මයාගේ රේව දෝෂ අභියෝගය පාර්ලිමේන්තුවේදී වැඩි සිටින් දැන් සම්මත වුණා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුවේ 107 දේශපාලන ප්‍රකාරව තමයි මේ දෝෂ අභියෝගය ඉදිරිපත් වුණේ අනුවිතුරේ රේව දින දෙකක් පුරා මේ විවාදය පැවැත්තා දැන් මේ විවාදය විවාදයේ අනුතුරු ඡන්ද විමසීම පැවැත්තුණා ඡන්ද විමසීම සම්මත වුණා ඡන්ද ප්‍රමාණය පක්ෂව ඡන්ද 155යි විපක්ෂව 9යි ඒ අනුව ඡන්ද 106කින් මේ දෝෂ අභියෝගය දැන් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා දෙදිනක් පුරා පැවැත්වුණු විවාදය අවසන් වන්නේ යන්නේ විදිහටයි පාර්ලිමේන්තුවේ තොරතුරු වාර්තා කර අප වාර්තා කරුවන් සඳහා කළේ ඉතාමත් මනුසුම් මුහුණුවරකින් මේ අවසානයේදී ඡන්ද විමසීම සිදු වුණු බව අයත් එක්කම මේ ප්‍රතිපලය ලද සැනින් ප්‍රීති ഘോഷා පවත්වන විශාල පිරිසක් හරහට පුරා ඒකරාශී වී සිටි බවත් රංශය අපට වාර්තා වුණා. එහි ප්‍රධාන ජන ඒකරාශී වීම පිළිබඳව තොරතුරු වාර්තා වුණේ පාර්ලිමේන්තුව අභියස පාර්ලිමේන්තුව වටරවුම ආසන්න ප්‍රදේශයේ. එහි සිට අප විශේෂ වාර්තාකරු කසුන් අප දැන් කසුන් සම්බන්ධ කරගන්නවා පාර්ලිමේන්තුව අභියස පවත්වන තත්ත්වය දැනගැනීම සඳහා. චවින් දුබ කිව්ව ආකාරයටම රතින් යහඳ මුළු පළාතම ගිගුරුම් දෙන මොහොතක තමයි මා ඔබහමක සම්බන්ධ වන්නේ. ඉතින් ප්‍රධාන ස්ථානයේ මාතර රැස්වලා සිටින ප්‍රධාන ස්ථානයේ මේ පාර්ලිමේන්තු වටරවුම අද පෙරවරු සිට පුරා අපය 8කට අධික කාලයක් පාර්ලිමේන්තු වටරවට රැස් වූ සිව් දෙසින් පැමිණි ජනතාව අගමැතිතුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දෙරෙහි දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලෙස මහජන නියෝජිතයින්ගේ නිලා සිටින් ඔවුන්ට ඒ අරමුණේ ඔවුන්ගේ බලාපොරොත්තු දැන් නිර්වේද වෙනවා. ඔවුන් ප්‍රීති ഘോഷ නගන ආකාරයක් තමයි මට දක්නට ලැබෙන්නේ චවින්ද. මේ ආකාරයෙන්ම රටේ ස්තුතිකින් පැමිණි ජනතාව වගේම රටේ තදාසන්න ප්‍රදේශවල ජනතාව මේ මොහොතට සම්බන්ධ වී සිටින බව අපිට වාර්තා වෙනවා. ඒ වගේම ඔවුන් මහජන නියෝජිතයින්ගේ නිලසිටින් ඉල්ලා සිටියා ආගමිතුරුවරිය දුරේ නිවත් කිරීම සම්බන්ධයෙන් වන දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලෙසත් එහිදී මේ උද්ඝෝෂකින් විවිධ කරුණු ඉස්මතු කළා. මෙහිදී විශේෂයෙන් මොවුන් පැවසුවේ නීතිය කුමන තරාතිරමක පුද්ගලයකට වුවද පොදු බැවින් ඊට අවනත විය යුතු බව නීතියේ ව්‍යවස්ථාවට අනුව රජයේ ක්‍රියා කරන අවස්ථාවක රටේ බලවේග අනුව යමින් අය දුරේ රැඳී සිටින බව තමයි විරෝධතාකරුවෝ ඊයේ සහ අද දින දෙක තුළදීම මේ ඉලක්ක පවස සිටියේ. ඒ වගේම ඔවුන් රජයේ නිලසිටිය ඔවුන්ට සාධාරණීකරු කරමින් නගන තුරු දුරේ ඉවත් කරන ලෙස ඊයේ තදත් මේ දක්වාත් පාර්ලිමේන්තු වටරවුම සහ ප්‍රවිෂ්ඨ මාර්ගය එකම හිස්කොඩක් බවට පත්ව තිබෙන ජවින්ද උද්ඝෝෂණය සහ පළකිරීම දෙක රාජ්‍ය ලෙස සමස්ත ලංකා ජනතාවගේ නිල්ලීමක් කරා ඔවුන් අද පෙරවරු සිට මේ තීන්දුව සමග පෙරවරු සිට මේ දක්වා අඛණ්ඩ විරෝධාවේ සිට පිරිස දැන් අමුතු පණක් ලැබුණු ආකාරයෙන් දිස්වරවට එවැගේම සිදුවෙන් රට දිනා ගැනීමට උත්සාහ කළ විජාතික බලවේග අධික කුමන්ත්‍රණයක් ඇති කර ජාතික අතර හමුවේ රජ ජනතාවත් අපකීර්තියට පත් කිරීමට දර උත්සාහය අසාර්ථක වීමක් ලෙසයි මේ දකින්නේ. එබැවින් රට අරාජික කරවීමට ගිය සියලු අවස්ථාවන් හමුවේ නොසැලී නොබියව කටයුතු කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට ප්‍රමුඛ තමත් රජයට මොවුන් ස්තුතිවන්ත වෙනවා. මේ මොහොතේ මට ඇසෙනවා තැන තැන රටින පුපුරන එකගේ ප්‍රීති ഘോഷ අරගෙන හද යුතුසින් සටන් පාටවලින් කියවෙන්නේ කිසිදු කුමන්ත්‍රණයකට ඒකේ රාජ්‍යයක් වශයෙන් තිබෙන ශ්‍රී ලංකාව විනාශ කරන්න බෑ කියන කාරණය. එකම ඉස්කොඩක් එකම සටන් පාට එකම හඬක් ඉතින් මේ ආකාරයෙන් තමයි මේ ස්ථානයේ තිබෙන සමින්ද තවත් තොරතුරු වලට සරි ඔබ හමු වෙමු පාකන්න ස්තුතියි කසුන් තොරතුරු ගෙනාවට. ඒ ජනතා ප්‍රතිචාර පිළිබඳවයි අපි නැවතත් පාර්ලිමේන්තු සංකීර්ණයේ තොරතුරු දැන ගැනීමටයි සූදානම් වන්නේ. පාර්ලිමේන්තුව දිහායි බොහෝ දෙනා නැත යොමා සිටියේ පාර්ලිමේන්තුවේ එකම ලබන තීරණ සහ තීන්දුව පිළිබඳවයි පාර්ලිමේන්තුව පිළිබඳවයි මෙහිදී විශේෂයෙන්ම බොහෝ දෙනා අවධානය යොමු වී තිබුණේ. පාර්ලිමේන්තුවේ මේ වන විට පවතින තත්ත්වය කොයි වගේද අප තොරතුරු දැනගන්න සූදානම්. අසංග නිලක රත්න අප සම්බන්ධ කරගන්නවා පාර්ලිමේන්තුවේ අලුත්ම තත්ත්වය දැනගන්න. චමින්ද ඔබ සඳහන් කළ ආකාරයට ඔබ සඳහන් කළා මේ දෝෂාභියෝග යෝජනාව පුරා මාස දෙකක ආසන්න කාලයක් සමාජයේ විවිධ පාර්ශ්වවල කතාබහක් ලකුණා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවෙන් පිටරත් ඒ වගේම ජාත්‍යන්තරයේත් මේ පිළිබඳව දැඩි අවධානයකින් සිටියා. දැන් මේ අවසාන අංගය මේක ටික වෙලාවකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේදී නිමවට පත් වුණා. ඒ තමයි දෝෂාභියෝගය පිළිබඳ
චන්ද විමසීම සිදු කරනවා තුنين දෙකක විශේෂ බහුතර ඡන්දයකින් දෝෂාභියෝගයේ සම්මත වුණා විශේෂයෙන්ම තමන්ද ඔබට ඇසෙනවා දැන් මේ වෙරළිත පාර්ලිමේන්තු සංකීර්ණයේ වටින් මල් විදිහට ඒ වගේම වෙදිහට ඇසෙමින් පවතින ආකාරයක් අපිට දැක් ගන්න හැකියාව ලැබෙනවා විශේෂයෙන්ම දෝෂාභියෝග යෝජනාව සම්මත වීම පිළිබඳව ජනතාව ප්‍රීති ഘോഷා නන්වන ආකාරයේ පාර්ලිමේන්තු සංකීර්ණයටත් මෙවැනි විට ඇසෙන ආකාරය පිටවත් පැහැදිලිව සඳහන් කරන්නට කැමැති ඉතින් පුරා මාස 3කට ආසන්න කාලයක් සමාජයේ විවිධ පාර්ශ්වවල කතා බහක් ලක්මින් තිබූ දෝෂාභියෝග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු කටයුතු මෙතකින් නිමවටපත් වෙනවා ඉන් අනතුරුව කතානායක තමයි රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපතිතුමාට මේ පිළිබඳ සම්මතය සිදු බව දැනුම් දීම නියමිතයි ඉන් අනතුරුව ජනාධිපතිතුමා විසින් තීරණය දැනුම් දීම නියමිතයි ඒ ආකාරයෙන් තමයි අපි කටයුතු කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට තොරතුරු ජාතික රූපවාහිනිය ඔස්සේ ඉතාමත් වගකීම් නිමින් සිටුව පිටසෙන් ලටසනින් කෙරෙන්නට අප කටයුතු කරන සංමේ ස්ථානයේ සිට ඉතින් අපි නැවත සම්බන්ධතාවය ලබා දෙනවා ප්‍රවෘත්ති මැදිරියට පාර්ලිමේන්තු සංකීර්ණයේ තත්ත්වය මේ වන විටයි සූදානම් අද දිනේදී මේ විවාදය හා සම්බන්ධ වෙකුණු පක්ෂ විපක්ෂ ජනතා නියෝජිත ඡන්දක අදහසට දැන් යමු වන්න අධිකරණ ශේෂ්ත්‍රයේ ප්‍රධාන තනතුර විදියට අග්‍රවිශ්වකාර තනතුර මේ තනතුරට පත් වූ කෙනෙකුට මෙවැනි චෝදනා එල්ල වූ විට ඒ චෝදනාවල තිබෙන්නා වූ බලවත්කම ඒ චෝදනාවල තිබෙන්නා වූ බරපතලකම පිළිබඳව නොසලකා විපක්ෂය තනිකරම දේශපාලන පදනමකින් දේශපාලන කෝණයකින් දේශපාලන ඉලක්කයකින් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ සිරානි බණ්ඩාරනායක මැතිනිය කාටත් ගෙවල් ගන්න පුළුවන් ඔව් ගන්න පුළුවන් මාත් කියන්නේ එතකොට සිරානි බණ්ඩාරනායක මැතිනිය අපි අහනවා දරු කතානායකතුමනි කාටක් ගෙවල් ගන්න පුළුවන් අපි කියන්නේ ඒකයි දුගීන්ගේ වැරහැලි අතරින් ඕනතරම් පොඩි පොඩි වැරදි පේනවා නමුත් අර ලෝගු වලට කබායට ඔක්කොම ලොකු ලොකු වැරදි වෙහිලා තියෙනවා මේ ශේක්ස්පියර්ගේ කීමා අද අපි මේ ලෝගු ගලවනවා අද අපි මේ ලෝගු ගලවනවා මේ කබා ගලවනවා ඒ වැරදි එලිදරව් කරනවා මේ රටේ ඒ වැරදි එලිදරව් කරලා මේ පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාවෙන් දීලා තියෙන බලය අතතේ ඒ උදවියගේ තනතුරු අපි අවශ්‍ය කරනවා ඒ බලය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ බලය මේ පාර්ලිමේන්තුවට තියෙන අද්විතීය බලය ක්‍රියාත්මක වෙන ඓතිහාසික අවස්ථාව මේ හැම ගණදෙනුවක්ම ගත්තා ට්‍රිලියම් ගණදෙනුව ගත්තත් ඇයගේ වත්කම් ප්‍රකාශය ගත්තත් ඇයගේ සියලු ක්‍රියාකාරකම් ගත්තත් ඇය අගවිනිසුරු ධූරයේ ගෞරවය කෙලසා තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි එය පැහැදිලි විසමාචාරයක් බවට මේ දත්ත හරහා අද ඒ කාරක සභාව විසින් ඔප්පු කරලා තියෙනවා අද මේ ඇති වෙලා තියෙන තත්ත්වය ගැන අපි සියලු දෙනාම මීට වඩා හොඳින් කල්පනා කරන්න ඕනේ බලන්න මේ ගෙනලා තියෙන යෝජනාව විවාද කරන්න අවශ්‍ය නෛතික තත්ත්වය තියෙනවද කියලා දෝෂාභියෝගයේ පරීක්ෂා කර බැලීමට පත් කරන පත්කල තේරීම් කාරක සභාව නීත්‍යානුකූල නොවන බව අධිකරණ දෙකකින් අපිට පෙන්ලා දීලා තිබෙනවා එකක් ශේෂ්ඨාධිකරණය අනිත් එක තමයි අභියාචන අධිකරණය අපි අහනවා පාර්ලිමේන්තුව නිවාඩු දාලා තිබුණු කාලේ අපි රැස්ුනේ නැහැ මේවා කරන්න අධිකරණය නිවාඩු දාලා තිබිච්ච වෙලාවේ අගවිනිසුරු තුමියගේම පෙස්සම විභාග කරන්න අධිකරණය රැස්ුණා ක්‍රියාපටිපාටිය හොඳද තමුන්නාන්සලා කියන්නේ අගවිනිසුරු තුමිය නිවාඩු කාලේ අභියාචන අධිකරණය රැස් කරලා ඊළඟට අගවිනිසුරු තුමිය ලියපු අර්ථ නිරූපණය එතුමියගේ වෙනුවෙන් එතුමියගේ ගැළවීමට ලියපු අර්ථ නිරූපණය ආවා අභියාචන අධිකරණයට අනේ අසරණ ඒ විනිසුරු අන්ති දෙනා ඒ අර්ථ නිරූපණය වැරදි අර්ථ නිරූපණය මත පදනම් වෙලා දෙන්න බැරි නියෝගයක් දුන්නා ඒ දුන්නේ නිකන් නෙවෙයි එදා නඩුව විමසපු අන්තිම දවසේ නීතිපතිවරයා පැය ගාණක් ගෙනාවු එක තර්කයක් ගැනවත් නඩු තීන්දුවේ නැහැ හවස දෙක මාරක නඩුව ඉවර වුණා නීතිපතිගේ තර්ක ඉවර වුණා හතර මාර වෙනකොට හතර වෙනකොට නඩු තීන්දුව ආවා පැය එක මාරයි ගියේ නඩු තීන්දුව එන්න අනේ ක්‍රියාපටිපාටිය හරි අපූර්වයි
බොහෝම අලංකාර ක්‍රියාපටිපාටිය පැයකමාරයි නීතිපතිවරයාගෙන ආපු එක තර්කයකට වත්තේ නඩු තීන්දුවේ උත්තර නෑ ඒව ගැන සඳහනක් නෑ ඒව හරිද වැරදිද කියලා කියලා නෑ එහෙම අම්මු අමුවේ මේ රටේ අධිකරණ බලය අග්‍ර විනිශ්චකාර ධූරය දරන ශිරාණි බණ්ඩාරනායක මැතිණියගේ වමනාවන් වෙනුවෙන් නිර්ලජ්ජිතව පාවිච්චි කරනකොට මේ පාර්ලිමේන්තුවේ බලයට එරෙහිව නියෝග නිකුත් කරනකොට ඒක පිළිගන්නේ නැහැ කියලා තමුන්වහන්සේලා මෙතන අඩනවා අපෙන් අහනවා කාර්යක සභාවේ ක්‍රියාපටි පාටිය ඇයි අහන්නේ නැත්තේ පැය කමාරෙන් තීන්දු දුන්නේ කොහොමද කියලා පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධව නියෝග කිරීමේ කිසිදු අයිතියක් අධිකරණයට නැතයි නීති විශාරදීව අවධාරණය කරති දෝෂාභියෝගයේ පිළිබඳ ක්‍රියා කිරීමේ පරම බලය පාර්ලිමේන්තුව සතුය ජාතික රූපවාහිනියට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවහ එක්සත් ජාතික පක්ෂ රජයේ මුදල් හා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය කේ.එන්. චොක්සි මහතා මෙරට කීර්තිමත් නීති විශාරදයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ නීති ශාස්ත්‍රයේ ප්‍රගමණය උදෙසා විශාල කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයෙකි. දෝෂාභියෝගයේ සම්බන්ධයෙන් මේ දක්වා රජය ගත් ක්‍රියාමාර්ගය ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු වගන්ති වලට අනුව ව්‍යවස්ථානුකූලව නිවැරදි. පාර්ලිමේන්තු උත්තරීතර බවට අඬ බණ්ඩාරනායක මහතාගේ ප්‍රකාශයත් සමග මේ දක්වා එම තීරණය පිළිගැනුණා. ඒ අනුව මේ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ තනි බලය පාර්ලිමේන්තුව සතුයි. පාර්ලිමේන්තුව තම කටයුතු පවත්වාගෙන යන්නේ කෙසේද පිළිබඳව නියෝග ලබා දීමට අධිකරණයට හැකියාවක් නැහැ. අපි දෝෂාභියෝගය සම්බන්ධයෙන් ගනුදෙනු කරන්නේ ව්‍යවස්ථාවේ 107 වෙනි වගන්තියෙන් පැවරෙන බලයට අනුවයි. ඒක ව්‍යවස්ථාවට පැවරෙන කාර්යයක්. එම වගන්තිය යටතේ දෝෂාභියෝගය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ තනි බලය පාර්ලිමේන්තුව සතුයි. ඊට නියෝග නිකුත් කිරීමට අධිකරණයට බෑ. එය තීරණය කිරීමට උත්තරීතර බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි. අධිකරණය මෙම ක්‍රියාවලියට මැදිහත් වුවහොත් එය ව්‍යවස්ථාව කඩා වැටීමට හේතුවක්. සෑම ආයතනයක්ම තමන්ගේ බල සීමාව දැනගෙන ක්‍රියා කළ යුතුයි. එසේ නැතිනම් රටේ නීති හා සාමය බිඳ වැටීමට එය හේතුවක්. මගේ මතය අනුව දෝෂාභියෝගය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ තනි අයිතිය ඇත්තේ පාර්ලිමේන්තුවටයි. 1971 දී නීතිඥ වෘත්තියට පිවිසි ජයතිස්ස දකොස්තා මහතා 1976 දී ලන්ඩන් සරසවියෙන් නීති පශ්චාත් උපාධිය ලබා ගත්තේය. 1984 දී නීති ආචාර්ය උපාධිය ලැබූ ඔහු ශිස්රයේ වගකවියුතු තනතුරු රැසක් හෙබවිය. කොස්තා මහතා නීතිය හදාරන සිසුන් වෙනුවෙන් ග්‍රන්ථ රැසක්ද රචනා කළේය. අධිකරණ බලයේ ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුවමයි. මේක පැහැදිලිවම තියෙනවා. The judicial power of the people shall be exercised by parliament. මේ දෝෂාභියෝගයේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්නේ ක්‍රියාපටි පාටිය කොතනද තියෙන්නේ? 107 ව්‍යවස්ථාවේ 3 වෙනි ව්‍යවස්ථාවේ. එක්කෝ නීතියෙන් එක්කෝ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මගින්. ඒතර ස්ථාවර නියෝග මගින් හෝ නීතියෙන් ක්‍රියාත්මක කරන එක අර පාර්ලිමේන්තු වේ බලතල ගණයට වැටෙන දෙයක්. එතකොට ඒක ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තුවේ. අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගයේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය නිමා වෙයි. අගවිනිසුරු තනතුරෙන් කිසිවෙකු ඉවත් කිරීමේදී අනුගමනය කළ යුතු විධිමත් ක්‍රියාදාමයට අනුව සියලු පියවර ගැනින. දෝෂාභියෝග යෝජනාව කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර බරපතල අර්බුදයක් බවට පත් කිරීමට ඇතැම් පිරිස් ප්‍රයත්න දරෝහ. එම දෝෂාභියෝගයේ සුළුමුළු කෙටියෙන් සොයා බැලීමක් මේ. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය 1996 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස දිවුරුම් දුන්නාය. 2011 මැයි 18 වෙනිදා ඇය අගවිනිසුරුවරිය බවට පත් වූවාය. ඇයගේ මේ පත්වීම අධිකරණ ක්ෂේත්‍රයේ ඇතැම් පාර්ශ්වවල දැඩි විවේචනයට ලක් විය. ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ ප්‍රදීප් කාර්යවසම් මහතාට එරෙහි මූල්‍ය වංචා හෙළිවීමත් සමග ඇය පාර්ලිමේන්තුවේ දැඩි කතාබහට ලක් වූවාය. මේ හොර ගඩුදෙන වහන්න බැරි තරමේ මහා දවල් සිද්ධ වූ නිර්වක්මන් කොල්ලයක්. එහෙම වහන්න පුළුවන් හොරකමක් නෙවෙයි. එනිසා මෙයාට දඬුවම් දෙන්න ඕන. සභාපතිතුමා අස්වැච්චක වෙන දෙයක්. නමුත් මේ දඬුදෙනුව කරපු පුද්ගලයෝ ගැන පරීක්ෂණය පවත්වන්න. සියලුම වර්ධකාරයන්ට උපරිම දඬුවම් ලබා දෙන්න. 2012 නොවැම්බර් පළමුවන දින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 107 වගන්තියට අනුකූලව අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය කථානායකවරයාට යොමු කෙරිණි. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 117 දෙනෙක්වත් සම්කලහ. එයටදී අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා 14ක් එල්ල විය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව කථානායක තමන් රාජපක්ෂ සමාජිකයන් 11 දෙනෙකුගෙන් පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාවක් පත් කළේය.
සිය චෝදනාවලට පිළිතුරු සැපීම සඳහා අගවිනිසුරු වරියට දින 22ක කාලයක් ලැබිණි. 2012 නොවැම්බර් 23 වෙනිදා දෙසැම්බර් 4 සහ දෙසැම්බර් 6 යන දිනයන්හි දෝෂාභියෝග චෝදනා විභාග කෙරින් දෙසැම්බර් 8 වෙනි දින පාර්ලිමේන්තු විශේෂ කාර්ය සභාව සිය වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දුන්නේ. ඒ අනුව ඇයට රහිව එල්ල වූ මූලික චෝදනා 5න් 3කට වැරදි බව තීන්දුව කෙරිණ. සෙලින්කෝ සමුහ ව්‍යාපාරයට නඩුවක් විනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මියගේ නායකත්වයෙන්ුත් විනිසුරු මඩුල්ලක් මගින් විභාග වෙමින් තිබියදී තමන් නැතුළු වෙනත් විනිසුරු මඩුල්ලක් වෙත පවරා එම නඩුව විභාග කිරීම ඇයට එල්ල වූ ප්‍රථම චෝදනාවයි. සියවත්කම් වාර්ෂිකව වත්කම් බැරකම් ප්‍රකාශයෙන් නිසි ලෙස සටහන් නොකිරීම තවත් චෝදනාවකි. සිය සැමියාවන ප්‍රදීප් කාර්යවසම් කෙරෙහි අල්ලස්සා දූෂණ නඩුවේදී පක්ෂග්‍රාහීව ක්‍රියා කිරීම දෙවැනි චෝදනාවයි. පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ලබා දුන් වාර්තාව ඊයේ සහ අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනින. අගවින් සූර්යවරියට එරෙහි දෝෂාභියෝගය විවස්ථානුකූලව නිවැරදි ක්‍රියාමාර්ගයක් බව නීති විශාරදයෝ පවසති. වර්තමානයේ අගවින් සූර්යවරියට සහයෝගය ලබා දීමට පැමිණ සිටින්නේ එදා ඇගේ පත්වීමට නුව අදහස් පළ කළ පිරිස. අගවින් සූර්යවරියට එරෙහි දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේදී සම්මත වීම රට අස්ථාවර කිරීමට ඇත ඇතැම් පිරිස්ගෙනගේ වැඩපිළිවෙල ලැබූ පරාජයක් බව දේශපාලන විචාරකයෝ පවසති. මෙහිලා දේශීය සහ විදේශීය ඇතැම් බලවේග කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමගේ ඉදිරි බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය ව්‍යවස්ථානුකූල ක්‍රියාදාමයකි. ඇතමෙක් එය අධිකරණයේ ස්වාධීනත්වයට එරෙහි වූවක් ලෙස අර්ථකථනය කළහ. අධිකරණයේ රැකගැනීමේ සටන් පාඨයට මුවා වී තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ඔවුහු උත්සුක වූහ. අගවිනිසුරුතුමිය වටායික වූ කණ්ඩායම විවිධ වර්ණ හා දේශපාලනික තේමාවලින් සමන්විත වූ වෙති. නීතිඥ වෘත්තියේ නිරාජිත දේශපාලඥයන් හා ආසන සංවිධායකවරු මෙන්ම රාජ්‍ය නුවණායතන ප්‍රධානී වූ ඒ අතරින් මුල්තැනක් ගනිති. විශේෂයෙන්ම එන්ජිඕ ප්‍රධානීන්ගේ අරමුණක් වන්නේ මෙරට අධිකරණයේ ස්වාධීනත්වයේ රැකීම නොව වාර්ෂිකව තමන්විත බටහිර රටවලින් ලැබෙන ඩොලර් කෝටාව වැඩිකර ගැනීම බව දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහසයි. කැරලිකාරීත්වය තුළින් මෙරට තරුණ ජීවිත විනාශ කිරීමේ චෝදනාව ලබා මේ වන විට මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ තුළ දැඩි පසුබෑමක සිටින පක්ෂයක්ද ඉතා උනන්දුවෙන් මේ වැඩපිළිවෙලට එක්ව සිටිනු දක්නට ලැබින. දශක කිහිපයක් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී බෙදුම්වාදී බලවේග වෙනුවෙන් පෙනී සිටින වාමාංශික දේශපාලන චරිතද මෙහි විය. දේශපාලන ලෝකයේ ප්‍රතික්ෂේපිත චරිත හා රණබිරුවන්ට පාර්ලිමේන්තුවේදී අපහාස කළ දේශපාලඥයෝද එම ව්‍යාපාරයට දායක වූහ. මොවුන්ගේ ඉලක්කය වූයේ රට අස්ථාවර කරමින් තම පටු අරමුණු ඉටුකර ගැනීමයි. ගෞරවනීය නීතිවේදීන් අඳබාල උද්ඝෝෂකයන් බවට පත් කරමින් පොල් ගසමින් කළුකුඩි දමමින් මේ පිරිස්ගෙන ගිය වැඩපිළිවෙල මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ හැල්ලුවට ලක් කිරීමක් බව නීති විශාරදයෝ පෙන්වා දෙති. අධිකරණයේ ගරුත්වය කෙලසන මේ ව්‍යාපාරයට අනුබල දෙන පිළිවෙතකට අගවිනිසුරුතුමියද යොමු වී සිටීම කනගාටුවට කරුණක් බව නීති විශාරදයන්ගේ අදහසයි. අරහත් සංගමිත් පොද ශාස්ත්‍රීය සමරු ලේඛන සංග්‍රහයේ පළමු පිටපත ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වේ. උත්සවය සංගමිත්තා ශ්‍රද්ධාකර පදනමේ සහභාගීත්වෙන් අරලියගහ මන්දිරයේදී අද පැවැත්වෙන සංගමිත්තා තෙරණිය අනුස්මරණය මෙන්ම හෙළබොදු සමාජය ආධ්‍යාත්මික අධ්‍යාපන ආගමික හා ආර්ථික වශයෙන් නගා සිටුවීමේ අරමුණින් සංගමිත්තා ශ්‍රද්ධාකර පදනම පිහිටුවා ගැනින. 2556 බුද්ධ වර්ෂයේ සංගමිත්තා දිනය සමරන වස් ග්‍රන්ථයේ ලිදක්වනු ලැබීය. දහසකට අධික භික්ෂූන් වහන්සේ සහ මෙහෙණින් වහන්සේ විශේෂෙහි දහවල් දානය පූජා කෙරෙන ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය, ජනතා නියෝජිතයන්, සංගමිත්තා ශ්‍රද්ධාකර පදනමේ සභාපති චන්ද්‍රා රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක් වූහ. නීතිඥයන්ට දෝෂාභියෝගය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී නැතැයි නීතිඥ වී.කේ. චොක්සි මහතා පවසයි. නීතිඥයන් පිරිසක් දෝෂාභියෝගයට එරෙහිව උද්ඝෝෂණයක නිරත වන්නේ වෙනත් පෞද්ගලික න්‍යාය පත්‍රයකට අනුව බවද ජාතික රූපවාහිනිය සමග අද පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේය. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ උසස් අධිකරණයේ නඩුකාරතුමෙක්ව අයින් කිරීමේ තීරණය තියෙන්නේ පාර්ලිමේන්තුවට. නීතිඥ මහතුරුට නෙමෙයි. ඉතින් පාර්ලිමේන්තු ඔෆිසින් සහ පාර්ලිමේන්තු ඔෆිස්කගේ කතා ගරු කතානායකතුමා විසින් අතිගරු ජනාධිපතිට ඉදිරිපත් කරන ලද විමසීම මත කරන ලද තීරණය තමයි රටට බලපාන්නේ. එය තමයි නීතිය සහ යුක්තිය.
දිවයින පුරා අධිකරණ ක්‍රියාදාමයේ අඩපණ කිරීමට පිරිසක් දරූ ප්‍රයත්නය දෙවැනි දිනටත් අසාර්ථක වෙයි. උසාවි බහුතරයක දෛනික සේවා අදත් සාමාන්‍ය පරිදි සිදු වෙන්නේ අප වාර්තාකරුවෝ පවසති. කඩකප්පල්කාරින්ගේ තර්ජන හමු වේ ඇතැම් උසාවි සේවා අඩාල වේ ජනතාව දැඩි දුෂ්කරතාවට පත් වූහ. කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණ කටයුතු සුපුරුදු පරිදි සිදු කෙරිණ. අනුරාධපුර මහාධිකරණයේ සේවා බාධාවකින් තොරව පැවති බව නීතිඥවරු පවසති. අද දිනේදී සියලුම විශේෂකාර්තුමන්ලා සේවයට වාර්තා කර තිබෙනවා. ඒ වගේම සියලුම නීතිඥවරුන් නීතිඥවරියන් සේවයට පැමිණ තිබෙනවා. හම්බන්තොට තංගල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ රාජකාරිද සාමාන්‍ය පරිදි සිදු කෙරිණ. ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතම් අධිකරණ සේවා අඩපණ විය. බද්දෙගම මහේස්ත්‍රාත් අධිකරණයේ රාජකාරි සාමාන්‍ය පරිදි සිදු කෙරිණ. මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ කටයුතු සුපුරුදු පරිදි පැවැත්ුණා. අද දින ලැයිස්තුගත කළ තිබුණා නඩු 150කට වැඩි සංඛ්‍යාවක් මහේස්ත්‍රාත් අධිකරණයේ දිස්ත්‍රික් අධිකරණයේ නඩු 39ක් ලැයිස්තුගත කළ තිබුණා. ඒ සියලු නඩු අද විභාගයට ගත්තා. ඒ වගේම විභාග නඩු කීපයක් අද සාක්ෂි විමසීමට ගනු ලැබුවා. මාතලි දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණ සේවා සාමාන්‍ය පරිදි පැවැත්විණ. මාතරේ නීති සංගමය තීරණයක් අරගත්ත ඊයේ සහ අද ගරු අධිකරණයේ කටයුතු කිරීමට. ඒ අනුව මාතලේ දිසා අධිකරණය හා මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ සහ අද දින දෙකේම නියමිත ආකාරයෙන් පැවැත්ුණා. බදුල්ල සිවිල් අභියාචනා අධිකරණයේ මහාධිකරණයේ සහ දිසා හා මහේස්ත්‍රාත් අධිකරණ රාජකාරිද සාමාන්‍ය පරිදි සිදු වෙයි අප වාර්තා කරු පවසයි. නීතිඥ සුළු පිරිසක් සේවය පැහැර හැරියහ. මහනුවර අධිකරණ සංකීර්ණයට නීතිඥ නොපෙමිණිමින් අදත් නඩු බහුතරය කල් තැබින. දුර බැහැරින් මහනුවරට පැමිණි සේවාදායකයෝ දුෂ්කරතාවයට පත් වූහ. මායි කොළඹ ඉඳලා නැයිදි රාෂ්ට්‍රීය අදුව නෑ අදත් නෑ ඉතින් අපි රාෂ්ට්‍රීය දිනක විතරයි වෙන්නේ මේ වැඩෙන්නේ. ජීවපුනාමල දිස්ත්‍රික් අධිකරණ සේවාද අඩාල විය. තමන් අසුරුතාවයට පත් වූ බව සේරුනුවර ගෝමරන් කඩවල මොරව වැනි දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි සේවාදායකයෝ පවසති. ඉඳලා ආවේ අපේ ළමයි දෙන්නේ උසාවිය ගෙනල්ලා අද උසාවිය නෑ. අපි දැන් උදේ ඉඳලා රත්තියාදු වෙලා කුඹුර යන්න තියෙන ගොවිතල ඔක්කොම අත්තපහු කරලා ඇවිල්ලා මේ පෙරක දෝරුවෙක් නෑ. මයංගනේ මහේස්ත්‍රාත් අධිකරණයේද රාජකාරි අඩාල ගිය. මේ අතර ඇතම් පිරිස් අධිකරණ භූමිවල කළු කොඩි එසවීමට ප්‍රයත්න දරුවහ. මාධ්‍යවේදීන්ගේ පැමිණීම වැළැක්වීමට සංවිධානාත්මක කඩාකප්පල්කාරී පිරිස් මාර්ග අවහිර කළ බව අප වාර්තාකරුවෝ පවසති. ස්වාභාවික ආපදා නිසා බදුල්ල මාතලේ දිස්ත්‍රික්කවල තිදෙනෙක් මේ යති. බදුල්ල නගර සීමාවේ පවුල් 200ක් ජල ගැල්මෙන් නවතැන් වූහ. බදුලුවේ පිටාර ගැලීමෙන් සුමනතිස්ස ගම බදුලුපිටිය දෙයන්නිවෙල හිඳගොඩ කණුපැලැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාව පීඩාවට පත් වෙති. ඔවුහු මුතියංගන රජමහා විහාරය බදුලුපිටිය ප්‍රජාශාලාව හා මුස්ලිම් දේවස්ථානයේ රැඳී සිටිති. හම්බාවිල සපත්තු පාලමෙන් සහ පස්සර වරාදුල මැණික්ගඟෙන් නිගොඩ වෙද්දී සැඩපහරට හසු වූ දෙදෙනෙක්ගෙන් එක් අයගේ මලසිරුරක් අද උදේ සොයා ගැනින. මාතලේ රක්තොට නිකලොය වතුයායේ පදිංචිකරුවෝ පිරිසක් යළි ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරෙති. ඊයේ සවස පැවති අධික වැසි නිසා මේ පියවර ගනු ලැබීය. නිකලොය වතුයායේ පසුගියදා නායෑමට හසු වූ බවට සැක කෙරෙන කාන්තාවකගේ මලසිරුරක් රක්තොට ඇහැල ගස් තැන්න ගඟේ තිබී හමු විය. මහවැලිගඟේ ජලමට්ටම ඉහළ යාමෙන් පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලැල්ල අතර ප්‍රදේශයේ ජලගැල්මට ගොදුරු විය. ඇලහැර ප්‍රදේශයේ පීඩාවටපත් පවුල් 290කට වියලි ආහාර සලාක බෙදා දෙනු ලැබීය. පරාක්‍රම සමුද්‍රයේ වාන්දුරටු අටක් විවෘත කර ඇත. ඉන් තත්පරයට ඝන මීටර 1300ක ජල ප්‍රවාහයක් මුදා හැරේ. කවුටුල්ල මින්නේරිය ජලාශවලද වාන්දුරටු සියල්ල විවෘත කෙරිණ. කන්තලේ වැවේ වාන්දුරටු හතරක් විවෘත කොට තිබේ. මේ පිළිබඳව අවධානයෙන් පසුවන්නේ කන්තලේ වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය තබලගමුව මොල්ලිපොතාන ප්‍රදේශවල ජනතාවට දන්වා සිටි.
අනුරාධපුර දිසාවේ ප්‍රධාන ජලාශය 11ක් වන්දමයි. මල්වතුය, කලාඔය, යාන්ඔය, කනදරා ඔය හා මොරඔය පිට අරගලීමෙන් පහත් බිම් රසක් ජලයෙන් යට විය. ඒරුවැව නාචාදුව මහ කනදරාව රාජාංගනීය පදවිය විලච්චිය කුරුළුවැව හා නුවරවැවේ වාන්දුරට විවෘත කෙරිණ. මහියංගනීය සොරබරවැවද වාන්දමමින් පවතී. උල්හිටිය රත්කින්ද ජලාශවල වාන්දුරටද විවෘත කර තිබේ. උල්හිටිය පාලමසල මාර්ගයේ අඩි 50ක කොටසක් කැඩී ගියේය. මඩකලපුව දිස්ත්‍රික්කයේද ප්‍රදේශ රසක් ජලයෙන් යට විය. පොළොන්නරුව කල්මුණේ මාර්ගවල ඇතැම් ස්ථානද ජල ගැල්මට ගොදුරු විය. අනමඩුව පල්ලම තම්මන ගම්මානයේ උපතරපත් පවුල් 300ක් වෙනුවෙන් වියලි ආහාර සලාක බෙදා හැරින. පොහොරට බලවා ගනු ලැබූ 50,000කට අධික අභ්‍යාසලාභී උපාධිධාරීහු රාජ්‍ය සේවයේ ස්ථිර කෙරෙති. උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හිට පැවැත්වේ. රාජ්‍ය සේවයේ පුරප්පාඩු සපුරාලීමට ඔහු වසරක කාලයකට අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගනු ලැබූහ. උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස රාජ්‍ය සේවයේ ස්ථිර කිරීමට අමාත්‍ය WDJ සෙනවිරත්න මහතා කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පළ විය. ප්‍රකාශිත සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුව රැකියා විරහිත උපාධිධාරීහු රාජ්‍ය සේවයට බඳවා ගැනීමයි. පුහුණු අවසන් උපාධිධාරීහු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත තනතුරුවල ස්ථිර කෙරෙති. 2005 වසරේ උපාධිධාරීන් බඳවා ගැනීමේදී කාර්මික විද්‍යාල සිව්වරුදු ඩිප්ලෝමා ධාරීහුද මේ තනතුරු සඳහා බඳවා ගනු ලැබූහ. මේ අවස්ථාවට පමණක් සීමා වනසේ ඔවුන්ද සේවය ස්ථිර කරන බව අමාත්‍ය රංජිත් සිම්බලාපිටිය මහතා පවසයි. දැන් මේ 50,800ක් උපාධිධාරීන් පුහුණුවේ ඉන්නවා. 51,000කට වැඩි ප්‍රමාණයක් අනුමත ලැබartifactId අපි සතුව තියෙනවා. ඒ නිසා කිසිදු උපාධිධාරියෙක් කලබල විය යුතු අඩිසි විය යුතු තත්ත්වයක් නැහැ. අපි උත්සාහ කරන පුළුවන් තරම් ඔහුට ගැළපෙන රැකියාවක් ලබා දීම. උපාධිධාරියා උපාධිධාරණයේ තෘප්තිමත් භාවය ගැනත් අපි ලොකු සැලකිල්ලක් යොමු කරලා තිනවා. ඒ නිසා ඔහුට අවස්ථා දීලා තිනවා කැමති රැකියා තුනක්, කැමති දිස්ත්‍රික්ක තුනක් ගැන අදහස් කරන්න. ඒතකොට අපි උපරිම උත්සාහ කරන්නේ ඒ වඩාත් ඔහු කැමති තැනට ඔහු යොමු කරලා තෘප්තිමත් බුද්ධිමත් තරුණයෙක් තරුණියක් තුළින් රටට අවශ්‍ය මේ ජවය ලබා ගන්න. මේ සෙනසුරාදා සිංහල මුස්ලිම් ද්‍රවිඩ උපාධිධාරී ධාරිණියන් 3 දෙනෙකුට ස්ථිර කිරීම පත්වීම ලබා දීලා ඒ කාරණාව සංකේතවත් කිරීම. මෙල අපට දැන් ලැබුණු පුවතක්. අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැලණි ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වීමට තීරණය කරයි. ඊට අදාළ ලිපිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත මර්වින් සිල්වා මහතා විසින් මීට සුළු මොහොතකට පෙර බහර දී තිබේ. එය ජනාධිපතිතුමන් විසින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය කරයි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවති ප්‍රථම එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 107ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත් වුණා. තරගයේ පැවතුනේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී. ප්‍රථම පන්දුර පහර දුන්න ඔස්ට්‍රේලියාව නියමිත පන්දු වාර 50කදී කරු පහක් දෙවි ලකුණු 105ක් රැස් කළා. ෆිලිපියුස් ලකුණු 112යි, ජෝර්ජ් බේරි ලකුණු 89යි, ඩේවිඩ් හසී පන්දු 34කදී නගවි ලකුණු 60ක් රැස් කළා. පන්දු ගෙවීමේදී නුවන් ක්‍රොස් එක රජන්ත මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව් සහ ලසිත් මාලිංග එක් අඩුවල බැගින් තබා ගත්තා. ලකුණු 306ක ජයග්‍රහී ඉලක්කය සම්බායමට පිටියට පිවිසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය සාර්ථක වුණේ නැහැ. මුළු ලකුණු සංඛ්‍යාව 8ක් වෙද්දී 1 ලකුණක් ලබා සිටි උපුල් තරංග පිටේ නිවත් වුණා. පන්දු වාර 40කදී සිරු දිනා දෙවි ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 198ක් පමණයි. දිනේෂ් චන්ද්‍රිමාල් ලකුණු 73ක් රැස් කළා. තිරගම දිල්ෂාන් ලකුණු 51යි. ඉදිරිපිල ප්‍රතිකරුවන් 3 දෙනෙක් දුවද්දී දෙවියාමට හසුවීම ශ්‍රී ලංකා ඉනිඹ බිඳි වැටීමට හේතුවක් වුණා. ට්‍රෙන්ටන් මැකේ ලකුණු 33කට කඩු 4ක් බිඳ හෙළුවා. තරගයේ වීරයා පිලිප් හියුස්. I won.